ඒ අදහසක් තියෙනවා දූෂිත පාලකයෝ වගේම ඒ පාලකයන්ගේ පිළිසරණ පතන දූෂිත ආගමික කණ්ඩායම් භික්ෂුන් වහන්සේලා. ඒ අය එකට බෙදිලා එකට වැළඳගෙන එකට එකතු වෙලා මේ රටත් ජනතාවත් විනාශ කරනවා කියලා. සමාජයේ වනසනවා කියලා. ඒ නිසා එවැනි මහා චෝරයන් පළවා හැරලා සත්පුරුෂයන් ඒ වගේම වීරයන් ජයග්‍රහණය කරන මේ රට නව නිදහස් සරගලයකින් නිදහස ලබන පුනරුදයට යන මේ මහා ඓතිහාසික ගමන සාක්ෂාත් කිරීම සඳහා එදා වාරියපොළ හාමුදුරුවන්ගේ පරපුරෙන් ශක්තිය ගත්ත මහා සංඝරත්නයේ බලය ශක්තිය ඒකාන්ත වශයෙන්ම ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය උදෙසා ඒකරාශී කරනවා. අනුර දිසානායක මැතිතුමන්ගේ ජයග්‍රහණය සාක්ෂාත් කරනවා කියලා අද මේ කඳුළු රට සිට ප්‍රකාශ කරමින් මේ මහා ජයග්‍රහණයට අපගේ ශක්තිය ඒකරාශී කරමින් විජයග්‍රහණය කිරීම සඳහා ඔබ සෑම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමු ගන්නවා. ඔබ සෑම දිනාටම දිගාසිරි වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපේ හැමදෙරන්ට ගෞරවණීය ස්තුති පුද කරන ගම ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය විලකට මේ ඓතිහාසික වේදිකාවට පැමිණ අසුන් ගැනීම සඳහා මෛතාමත්ම සහෝදරාතුමෝ යුතුව ආරම්භ කර සිටිනවා. මාලිමාවේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාට තාමත්ම සහෝදරාතුමෝ යුතුව ආරම්භ කර සිටිනවා. එවැගේම මාලිමාවේ අධිටින විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී විශ්‍රාමික වේදිකාවල් අරුණ ජයසේකර මැතිතුමනේ ඔබතුමාටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනු ලබනවා. එවගේම මාලිමාවේ ජාතික විධායක සභික මුනිර් මුලප්පර් සහෝදරයාණෙනි ඔබට සහෝදරාත්මක ගරු කර සිටිනවා. මාලිමාවේ අධිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී විශ්‍රාමික බ්‍රිගේඩියර් තිලක් මහේතුණ්ඩ මැතිතුමනේ ඔබතුමාටත් ගෞරවයෙන් යුතුව ආරාධනා ලබනවා. එවගේම අධිටන මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධකාරක විශ්‍රාමික බ්‍රිගේඩියර් තිලක් කොහොන මහත්මයාටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනු ලබනවා. හොඳයි ආදරණීය අපේ තාත්තේ සහෝදරයා සහෝදරිය බිලකට මේ මාලිමාවේ මහා රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා මායිතාමත්ම සහෝදරාත්මක යුතුව ආරම්භ කර සිටිනවා. මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් ඒ නායකත්ව මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යන්නේ එදෙමින් මේ මාලිමාවේ ඉලංගු සභාව තබන්නට දායකත්වය ලබා දෙන ආදරණීය සහෝදරයන්න්ට මම වේදිකාවට ආරම්භ කරනවා. ඒ අනුව මාලිමාවේ දිස්ත්‍රික් විධායක සභික ආදරණීය එරික් ප්‍රසන්න මීරවර්ධන සහෝදරාණෙනි ඔබටයි මේ සහෝදරාත්මක ඇරයුම. අතිපූජ්‍ය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මහනුවර දිස්ත්‍රික්කයේ මාලිමාව ඉහළින්ම ජයග්‍රහණය කරවීමට අපර නායකත්වයේ ලබා දෙන ආදරණීය ලාල් කාන් සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට මහනුවර දිස්ත්‍රික්කයේ දිනවන්නට අපිට ශක්තියක් දෙන්න කළුතර සිට අපේ ප්‍රදේශයට පැමිණ ඉන්න නලින්ද ජයතිස්ස සහෝදරයා ප්‍රමුඛව වේදිකාවේ සිටින ආදරණීය සහෝදරියන් සහෝදරවරුන් ඒ වගේම ආරාධිත අමුත්තන් ඇතුළු පැමිණ සිටින මහනුවර දිස්ත්‍රික්කයේ ආදරණීය අම්මලා තාත්තලා සහෝදරයන් සහෝදරවරු ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. කාලගුණයේ තියෙන වාර්තා අනුව රෑ 7 වෙනකල් ආයේ වහින්නේ නැහැ. ඒක සුභ ආරංචිය. මිත්‍රවරුනි අද දින මේ මැද වෙළඳපොළ ළඟට නුවර මාකට් එක ළඟට මහනුවර දිස්ත්‍රික්කයේ නොයෙකුත් ප්‍රදේශවලින් නොයෙකුත් ප්‍රශ්න
පීඩාවන් හිතේ දරාගෙන අනාගතේ අනිවාර්යෙන් ජයග්‍රහණය කරන මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ඒ ප්‍රශ්න විසඳ ගැනීමේ බලාපොරොත්තුෙන් ඔබ තමුන් වහන්සේලා සියලු දෙනා මෙතෙන් ඇවිල්ලා ඉන්නවා. මිනිපේ ගොවි ජනතාව මෙතෙන් ඇවිල්ලා ඉන්නවා වී ගොවිතැනේ ප්‍රශ්න හිතේ දරාගෙන. ඒ වැහැට අපේ එළවලු ගොවියෝ මෙතෙන් ඇවිල්ලා ඉන්නවා ඒ තියෙන ප්‍රශ්න හිතේ දරාගෙන. ගලගෙදර ආසනේ ගත්තොත් රබර් වගාව සම්බන්ධයෙන් ඒ තියෙන ප්‍රශ්න හිතේ දරාගෙන ජනතාව මෙතෙන් ඇවිල්ලා ඉන්න ඔය කෘෂිකාර්මික ඇතුළු නාවලපිටිය ගම්බල උඩුනෝර යටිනෝර ප්‍රදේශවල ඒ තේ වගා කරන කුඩා තේවතු හිමියන් ඇතුළේ පිරිස, හාරිස්පත්තු ඇතුළේ ප්‍රදේශවල සාධික්ක ගම්මිලිස් ඒ අපරණ භෝග මූලික කරගත්ත ඒ ඇති වෙලා තියෙන ප්‍රශ්න පොදුවේ අපි ඔක්කොටම ගත්තහම තියෙන බඩුමිලේ ප්‍රශ්නය, දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රශ්නය, ඉස්පිරිතාලට බෙහෙත් ගන්න ගියාම තියෙන ප්‍රශ්නේ ඇතුළු නොයෙකුත් කරුණු හිතේ දරාගෙන මහා දැවැන්ත පීඩනයක් ඔළුවේ තියාගෙන මේ අම්මලා තාත්තලා සහෝදරයෙ සහෝදරයන් මෙතන පැමිණලා ඉන්නවා. මේ ප්‍රශ්න ඔක්කොටම මුල අපි එකින් එකට ආපස්සට ගිහිල්ලා බැලුවොත් අන්තිමේටම නතර වෙන්නේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තනතුරෙන්. මේ අපිට ඇවිල්ලා තියෙන හැම ප්‍රශ්නයකටම මුල තියෙන්නේ එතන. මම මුලින්ම පාර්ලිමේන්තු යනකොට මට වයස අවුරුදු 26යි. මාලිමාව පක්ෂයක් විදිහට අද මෙතන ඉන්න ජනතාව බලවේගයක් විදිහට කැමැත්ත දක්වන ක්‍රමයකින් නෙවෙයි මම පාර්ලිමේන්තු ගියේ. තාත්තගෙන් පුතාට එන ක්‍රමය හොඳින් හෝ නරකින් අවුරුදු 26දී මම පාර්ලිමේන්තු ගියා. මට ගිහිල්ලා ප්‍රශ්නයක් තිබුණා, වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වුණාට දේශපාලඥයෙක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මොකක්ද කරන්න ඕනේ, මොකද්ද වගකීම, මොකද්ද නිවැරදි කාර්යභාරය මොකක්ද කියලා ලොකු ප්‍රශ්නයක් මට තිබුණා. මාස ගාණක් ගියා, කිසිම විසඳුමක් නැහැ. එහෙම අහගන්න තැනකුත් නැහැ, එහෙම කියලා දෙන තැනකුත් නැහැ. මේ ලංකාව පාර්ණේ කරපු ශ්‍රී ලංකා UMP වෙන්න පුළුවන්. දැන් ඒව මාරු වෙලා තියෙන විදිහට සජබ පොහොට්ටු වෙන්න පුළුවන්. මේ කිසිම පක්ෂයක ප්‍රාදේශීය සභා මන්ත්‍රුන්ට වේවා, පළාත් සභා මන්ත්‍රුන්ට වේවා, පාර්ලිමේන්තු මන්ත්‍රුන්ට වේවා තමන්ගේ කාර්යභාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙන අධ්‍යාපන වැඩපිළිවෙලක් නැහැ. මම මේ කියන කාරණේ හරි වැදගත්. මං ගිහින මාස කීපයක් එහෙම තැනක් හෙව්වා මේක ඉගෙන ගන්න. නමුත් එහෙම දැනක් නැහැ. පස්සේ නොයෙකුත් රටවල් වල සංචාරයේ ගිහිල්ලා අධ්‍යාපන වැඩවල වලට සහභාගී වෙලා යම් අවබෝධයක් ලබා ගත්තා. පොතපත කියවලා මොකක්ද ඇත්තරම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය කියලා. ඒ මොහොතේ තමයි මට තේරුනේ මේ ලංකාවේ පාර්ලිමේන්තුවේ තියෙන බරපතලම ප්‍රශ්නය අපි ඔය බොහෝ කතා කරන ප්‍රශ්න වලට එහා ගිය මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න මන්ත්‍රීවරු දන්නේ ඇයි පාර්ලිමේන්තුව ආවේ කියලා. මම දැනගෙන හිටියෙත් නැහැ. එතකොට මට මතකයි 19 වෙනි වියත්තා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සභාගත කරනකොට මම හැම මේසයකටම ගියා පාර්ලිමේන්තුව ඉවරුණාට පස්සේ. සිය දෙනෙක්වත් ඒ පොත ගෙදර රංගිලා තිබුණේ නැහැ.
ව්‍යස්ථා සංශෝධනයකට මේ සුර තියෙන ඒ පොත ගෙදර අරයි යන්නේ නැහැ කියන්නේ. අනික් දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. මෙයාලා දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. හැබැයි ඒ පාර්ලිමේන්තු හිටපු කාලේ මම දැක්කා කුඩා කණ්ඩායමක් උනත් අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ, විජිත හේරත් සහෝදරයා ප්‍රමුඛ, ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිවැරදිව මේ රට කොහොමද ඉදිරියට යා යුත්තේ කියන කාරණේ පිළිබඳව කතා කරනවා. මිත්‍රවරුනි, ලංකාවේ තියෙන එකම පක්ෂය මම අත්දැකීමෙන් කියන්නේ දැනගෙන ගමන යන ඒ මාළිමාව පක්ෂයේ පමණයි. අපේ ඉදිරි ගමනට ඉතාමත් වැදගත්. ඒ වගේ මිත්‍රවරුනි, මං කලින් කිව්වා වගේ ගොඩක් ප්‍රශ්න තියාගෙන මෙතෙන් ඇවිල්ලා ඉන්නවා. ප්‍රශ්නේ තියන්නේ ගොවියා ළඟ නෙවෙයි, ගොවියා දන්නවා ගොවිතැන කොහොමද කරන්නේ කියලා. එළවලු ගොවියා දන්නවා කොහොමද එළවලු වගා කරන්නේ, මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. රාජ්‍ය සේවකයා, පාසලේ ගුරුවරයා, විදුහල්පති දන්නවා පාසලට ගියාම කොහොමද කටයුතු කරන්නේ කියලා. ඒක ඉගෙනගෙන තියෙනවා, පුහුණු වීමක් ලැබලා තියෙනවා, අත්දැකීමක් තියෙනවා. ඉස්පිරිතාලේ වෛද්‍යවරයා නර්ස් නෝනා දන්නවා ඒ වැඩේ කොහොමද කරන්නේ කියලා. ඒක ඉගෙනගෙන තියෙනවා. මෙතන ඉන්න හැමෝම තමන් කරන රාජකාරිය පිළිබඳව දන්නවා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු එයාගේ කාර්යභාරය දන්නේ. මේ රටේ තිබෙන ප්‍රබලතම ප්‍රශ්නයක් තමයි මේ දන්නේ නැති පිරිසක් පාර්ලිමේන්තුවේ සිටීමත්. ඒ වගේම ඒ පිරිස එයාලා දන්නේ කියලා එයාලා දන්නේ එක එක ඒවා කර කර ඉන්නවා. ඒක නිසා අපි වාසනාවන්තයි, මාළිමාව වගේ දැනුවත් අධ්‍යාපනයක් එක්ක දැනගෙන මේ ගමන මෙහෙවලා ඉදිරියට යන පිරිසක් මේ බලවේගය තුළ සිටීම. ඒක නිසා අපි සියලු දෙනාම නව නිදහස් අරගලය වෙනුවෙන් අපි සියලු දෙනාම කැපවෙමුයි කියලා ආරාධනා කරමින් මොමඩින්න ඔබට ජය වේවා. ස්තුතියි සහෝදරානි. ஆம், எனது அன்பார்ந்த தாய்மார்களே, தந்தைகளே, சகோதர சகோதரிகளே, தேசிய மக்கள் சத்தின் திசை காட்டி சின்னத்தின் என் மாபெரும் பொதுக்கூட்டத்தை அடுத்ததாக உங்கள் மத்தியில் உரையாற்றுவதற்காக நான் இந்த மெடிக்கலை ஆயத்தமாக கொண்டிருக்கின்றேன். தேசிய மக்கள் சத்தின் திசை காட்டி சின்னத்தின் கண்டி மாவட்ட நிறைவேற்ற குழு அங்கத்தவர் பேராசிரியர் பி பி சிவபிரகாஷ் ஐயா அவர்களே, உங்களை அன்போடு அழைக்கின்றேன். நன்றி. மதிப்பிற்குரிய சபைய தலைவர்களே, இங்கே வருகை தந்திருக்கின்ற கண்டி மாவட்டத்தை அல்லது இலங்கையுடைய தேசிய மக்கள் சக்தியின் நிறைவேற்று குழு உறுப்பினர் தோழர் லால்காந்த் அவர்களே, அதே போல் தேசிய நிறைவேற்று குழு உறுப்பினர் நளின் வைத்தியர் நளின் ஜாயதீஸ் அவர்களே, பேராசிரியர்களே மற்றும் நண்பர்களே, சகோதர சகோதரிகளே, உங்கள் அனைவருக்கும் வணக்கம். ஐபோவன் அஸ்ஸலாமு அலைக்கும். தேசிய மக்கள் சக்தி இன்று இந்த நாட்டிலே அனைத்து இனங்களையும் ஒருமித்து கொண்டு செல்கின்ற ஒரு அமைப்பாக இருக்கின்றது. உங்களுக்கு தெரியும், தேசிய மக்கள் சக்தி திசை காட்டி என்பது இன்று இலங்கையினுடைய தேவையாக இருக்கின்றது. இலங்கையிலே அனைத்து இனங்களையும் ஒருங்கிணைத்து இந்த நாட்டினுடைய ஊழல்களை அழித்து இந்த நாட்டிலே சமாதானத்தையும் சுபீட்சத்தையும் மறுமலர்ச்சியையும் ஊட்டுகின்ற ஒரு இயக்கமாக தேசிய மக்கள் சக்தி இருக்கின்றது. ஆகவே தான் இந்த புனருது என்ற ஒரு வசனத்தை இங்கே பயன்படுத்தி இருக்கின்றார்கள், மறுமலர்ச்சி. இந்த மறுமலர்ச்சி என்னவென்றால், நாங்கள் கடந்த காலங்களிலே அரசு செய்தது போல் அல்லாமல்
அதாவது பிளக்கை மாற்றுவது அல்லாமல் புதிய ஒரு அரசை நாங்கள் தெரிவு செய்ய முயற்சி செய்ய வேண்டும். புதிய அரசு, புதிய அரசாங்கம் என்பது வெறுமனே பாராளுமன்றத்துக்கோ அல்லது மாகாண சபைகளுக்கோ அல்லது பிரதேச சபைகளுக்கோ அங்கத்தினர்களை தெரிவு செய்வது மாத்திரமல்ல, இந்த நாட்டை இந்த அதால பத குழியிலிருந்து மீட்டெடுத்து இந்த நாடு ஒரு சுபமான திசாநாயக்க அவர்கள் எல்லா சந்தர்ப்பத்திலும் அனைத்து சந்தர்ப்பங்களிலும் சொல்லிக் கொண்டிருப்பார். இந்த நாட்டிலே இனவாதம், மதவாதம் எப்பொழுது ஒழிக்கப்படுகின்றதோ அப்பொழுதுதான் இந்த நாடு முன்னேறும் என்று. ஆகவே இந்த நாட்டிலே இனவாதம், மதவாதம் ஒழிக்கப்படுகின்ற ஒரு சந்தர்ப்பத்தில் தான், அதற்காக நாங்கள் உழைக்கின்ற ஒரு சந்தர்ப்பத்தில் தான், அதற்கான ஒரு புது பாராளுமன்றத்தை நாங்கள் தெரிவு செய்கின்ற ஒரு சந்தர்ப்பத்தில் தான் இலங்கை ஒரு சுபிட்சமான, ஒரு திறனான, ஒரு சிறந்த நாடாக உருவாகும் என்று என்னுடைய கருத்தாக இருக்கின்றது. மாம சிங்களின் வச்சன கிப்பியா கதாக்கரன்னா மெத்தன புனருதய கீழாமே வச்சன அப்படி நித்திரம பாவிச்சுக்கரணும். மாம இத்தனை விதியட்ட மே மேக்க முக்காது அர்த்தது தெங்க அப்படி எமதாம தெங்க பிளக் மாறுக்கரண விடே மே அவருது அத்தாயம கிறகுன வில்ல தீயணும் கௌரரி ஏவை எவலாம் மேயாவ தீயணும் மே கண்டாயம அவலாம் அர அர கண்டாயம தீயணும் எத்தக்கோட்ட மே அப்படி பிளாக் மாறு கிரீம தான் சித்த வெள்ளா தீயணும் எத்தக்கோட்ட அப்படி மம பலானே மே புனருதேகியன்னே முகத்தை கேலாம் எங்க பொடி கதாவைக்கு மங்க இதுறக்கிறான்னா மம மே லமாயிட்ட கேன விசேஷமே மே கந்துகர தமிழ ஜனதாவே லமாயிட்ட மங் மே பொடி சம்மந்திரனே அக்கறா ஏக வீட்டில் ஐடியா மம இத்தனை விதியோட சாமானிய பல்ல உசஸ் பல்ல லமாய் ஏ லமாயத்தக்கு மங்க கதா கரல மங்க அந்திமண்ட கியூவா மகே கதா விவராய் ஓகோலண்ட பிரஸ்ன மனு வாரி திமுனோ தகண்ட கேலா ஓனம பிரஸ்னாக்க ஆண்ட மம தன்னவானா கியானு எவனைத்தா மங் ఇక్కడ ఉత్తరయా సోయలారి కియన్నా కేల ఎత్తకొట్టే ఇక లభయ మే మగెం ఎవ్వా సార్ మే రాటే దమిల కెనే ఏత్ వతువలిం ఆపు దమిల కెనే అగమతి వెండ పుల్వాంద కేల మేక మవ మగె ఇతిహాసేమ మమ ఆతు మట ఎసుం మమ ఆపు పలవెని వతావ మేక මේ වගේ ලොකු ප්‍රශ්නයක් මගෙන් අහනවා නොයෙකුත් ප්‍රශ්න. මේ ප්‍රශ්නට මා ගාව උත්තරයක් නැහැ. මම හිතන්නේ මේ ඉන්නවා විද්වතුන් වාඩි වෙලා ඉන්නවා අපේ මාචාර්යවරු අපේ ලියනගේ සේරම මේකට හොඳ උත්තරයක් දෙයි කියලා. මා ගාව උත්තරයක් තිබුණේ නැහැ. මම මේ මොකද්ද කියන්නේ මේකට? දමිල කෙනෙක් ඒත් වතු වලින් ආපු කෙනෙක් අගමැති වෙන්න පුළුවන් කියලා. මොකද අපි මේ ඉතිහාසය පුරාම මේ අවුරුදු 76 විතර නෙවෙයි අපි ලංකාවේ 2500 ඉතිහාසයේ අපි කියනවානේ මේ ඉතිහාස ප්‍රාම අපිට පොවලා තියෙන්නේ අපිට කියවලා දීලා තියෙන්නේ දේශපාලකෙන් විතර නෙවෙයි අපේ පෞල්වල කියලා දීලා තියෙන්නේ ජාතිවාදී ආගම්වාදී වැඩියෙන්ම අපි කතා කරනවා. එතකොට මේ වාගේ කල්පනාවක් අපිට එන්න පුළුවන්ද? හැබැයි මම මේ ප්‍රශ්نين පොඩ්ඩක් මාරු වෙන්න මම බැලුවා ඒත් හරියන්නේ වැඩ. එතකොට මම කිව්ව වෙන 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 මොනවාරි ප්‍රශ්න තිබ්බොත් මගෙන් අහන්න කියලා මම හිතාගෙන හිටියා මේකට කොහොමද උත්තරයක් දෙන්නේ කියලා. ඊට පස්සේ මට උත්තරයක් දෙන්න පුළුවන් කමක් ලැබුණා. එයි මම ජාතික ජනබල වේගයේ සමාජික ක්නිෂා මම ජාතික ජනබල වේගයේ ක්‍රියාකාරී ක්නිෂා මෙන්න මේම මට උත්තරයක් දෙන්න එකට පුළුවන් වුණා. මම කිව්වා ඒ ළමයාට ඔයාගේ ජාතිය, ඔයාගේ ආගම, ඔයාගේ කුලය මෙතනට අවශ්‍ය වෙන්නේ. අපි අලුත් ගමනක් දැන් යනවා. අපිට හොඳ නායකෙක් ඉන්නවා. නායකෙක් වඩා නායක කණ්ඩායමක් අපිට ඉන්නවා. ඒකට නියමුවෙක් ඉන්නවා. එයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. ඒ නායක කණ්ඩායමේ ඔයාට එකියාවක් තියෙනවා නම්, ඔයාට දක්ෂකමක් තියෙනවා නම්, ඔයාට පුළුවන්කමක් තියෙනවා නම්, ඒක විතර නෙවෙයි ඔයාට අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා නම්, ඔයා අනිවාර්යයෙන්ම මේ රටේ අගමැති වෙන්න පුළුවන්. එංගලන්තයේ ඉන්දියානු කෙනෙක් අගමැති වෙන්න පුළුවන් නම්, ඇමරිකාවේ උපජනාධිපති ඉන්දියානු කෙනෙක් වෙන්න පුළුවන් නම්, එයි අපේ රට බැරි. මේක අපි කවුරුත් හිතන්න ඕනේ. මම හිතන්නේ පුනරුදය කියනවා කියන්නේ ඒකයි අපේ ලීනගේ සේර මේකට වඩා හොඳ උත්තරයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ අපි මේ වාගේ
නොයිකුත් විදියට අපි ඉතාන්ඩ ඕනේ කල්පනා කරන්න ඕනේ මේවාගේ ප්‍රශ්න ගොඩක් එනවා. අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමයිකින් අහනවා. ඒවට අපි උත්තර සොයන්න තමා දැන් අපි ජාතික ජනබල වේගය හැටියට මාලිමාව හැටියට தேசிய மக்கள் சக்தி அடிப்படையில் திசை காட்டி நூடாக நாங்கள் இணைந்திருக்கிறோம். அப்படி ஏகத்துவலா இருந்து மேக நிக்காம நிக்கம் கமனக் நெவே மே அப்படி ஆன கமன நிக்கம் பிளக் மாறு கிரிம விதரக் நெவே மேக அலுத்ம அலுத் ரட்டாக் நிதாஸ் ரட்டாக் குடனகன வெட சட்டானா அப்படி ஏவெனுவேன் அப்படி மே வட கரகன யன்னே ஒப துமால்லா අම්මා තාතලා අපේ මල්ලිලා සහෝදරවරුන් ඔක්කොම එකතු කරගෙන මේ ගමන යන්නේ. එහෙනම් මේ ගමන ලේසි ගමනක් නෙවෙයි. මේක අභියෝග අපිට ගොඩක් අභියෝග තියෙනවා. මේක ලේසි පහසු ගමනක් නෙවෙයි. අපි මාංශයේ මේක ගොඩනගන්න ඕනේ. ඒකට තව තියෙන්නේ මාස 3යි. එහෙමනම් අපි කවුරුත් එකතු වෙලා අලුත් රටක් නන්රි අයියා වර්ගලේ හොඳයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මුළු රටම පුනරුද්ධයට සූදානම් වන මොහොතේ අද මේ ඓතිහාසික මාලිමාවේ මහනුවර මහරැළිය ආමන්ත්‍රණය කිරීම සඳහා මායිතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. මාලිමාවේ අධිචින විශ්‍රාමික ත්‍රිවිධම් දස් සාමූහිකේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහත්මනේ ඔබටයි මේ ගෞරවනීය ආරාධනය. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්. අයිබුවන්. ගුඩ් ඊවනිං. මම ඉද හමුදාවේ අවුරුදු 35ක් පමණ සේවය කරන විශ්‍රාමක ඉන්න සිටින කෙනෙක්. ඒ කාලය ඇතුළත මේ නුවරහරා සෑහෙන වතාවක් ගිහිල්ලා තිනවා. එනා ඉන්න එකට ගිහිල්ලා ඉදෙනින් උතුරු නැගෙනේ රාජකාරි වලට නොයෙකුත් උත්සව තිබිලා තිනවා. මේ නුවරහරා යද්දී දේශපාලන රැලි තිබිලා තිනවා. ඒ අද තමයි මම දැක්කේ මහනුවර ජාතික ජනබල වේගයට මේ තරම් මහා ජනගහක. ඉතාම සතුටුයි. මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික මානුර දිස්ත්‍රික් සංවිධායක ලාල්කාන්ත මහත්මා, ඒ වගේම ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහත්මයා ඇතුළු වේදිකාවේ සිටින සියලුම ආරාධිත අමුත්තන්, ඒ වගේම මේ පැමිණ සිටින ඉතාමත් උතුම් සුවිශේෂී වැදගත් රටට හිත ඇති රටට ආදරේ අපි සියලු දෙනාටම හිත ඇති ඔබ තමුන්වන්සේලා සියලු දෙනාගෙම අවසරයි. මමත් මගේ රාජකාරී අවුරුදු 35ක් පමණ අවසන් කරලා ගෙදට්ටුවෙලා සිටිනකොට තමයි දැනගත්තේ මේ රටට වෙලා තියෙන දේ. ඔබ තමුන්වන්සේලා දන්නවද රට පත් වෙලා තියෙන තැන? අපිට උරුම වෙලා තිබුණේ යුද පිටිය, වේඩි පිටිය, සර්ප පිටිය, බෝධුරට ක්‍රීඩා පිටියත්. නමුත් දේශපාලන පිටියට කවදාවත් මම හිතුවෙත් නෑ එන්න. අපිත් එක්ක එකතු වෙලා සිටින විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සමාජික සම්මේලනයකවන් කවදාවත් හිතුවේ නැහැ එන්න. නමුත් අද රට පත් වෙලා තියෙන තත්වයෙන් අපිව කැඳෙව්වා, එව්වා දේශපාලනේ හොයාගෙන. ඒ දේශපාලනේ මේ ශ්‍රී ලංකාවේ තියෙන දේශපාලන සංස්කෘතිය ඉතාමත් පිළිකුල්. කාගෙන් හරි අහුවොත් කියන්නේ කොහොමද දේශපාලනේ ලංකාවේ කියලා අපෝ කතා කරන්න එපා, වැඩක් නැහැ. ඒ තරම් දුරට අපේ මොළවල් ඔළුවවල් කුරවල් කරලා තිබුණේ වසර ගණනක්. නමුත් අපි දිවි හිමියෙන් අපේ දාඩිය, මහන්සිය, ලේ සියලුම දේවල් කැප කළා. අපේ අම්මලා තාත්තලා ආදරණීය බිරිඳවෝ, දරුවෝ, යාළුවෝ, මිත්‍රයෝ අපේ තරුණ කාලේ
ජොලිය ආතල්ලක ඔය සියලුම දේවල් අපි දීලා දිවි හිමියෙන් රැකදුන්නේ රට අද කෝ හෙළ ජාතික අභිමානය අභිමානයකෝ රත්නදීප ජන්ම භූමි කොහෙද ධාන්‍ය ධනිය පිරි මල් පළතුරු පිරි ජයභූමිය රංග අද තියෙනවද නැහැ අද නැහැ ඒත් අද තිබෙන්නේ මොනවාද සුඛිත මුදිත රටක් 2009 අපි යුද්ධය අවසන් කළා අදට වසර 15ක් ඔය පාලකීන්ට ඔවුන් පාලකයෝ නායකයෝ නෙමෙයි පාලකයෝ ඔවුන්ට පස් අවුරුදු සැලැස්මවල් තුනක් හැදුවා මේ අවුරුදු 15 එහෙනම් ඔබ අපට මේ මෙතන තියෙන පොල් පටවපු බස්වල යන්නවත් හැඟම් උඩයි යටයි ඉන්න ඉස්පිරිතාල එහෙම නැත්නම් කෝච්චි උඩ ගිහිල්ලා වැටිලා මැරෙන ප්‍රවාහන සේවයක් තියෙන රටක් හැදෙන්නේ යුද්ධය අවසන් කළා අදට අවුරුදු 15යි අවුරුදු 15ක් කියන්නේ පොඩි කාලයක්නේ පස් අවුරුදු සැලැස්මවල් තුනක් හැදුවා අද ඔබලා අපි ඉන්න ඕනේ මේ විදිහ රටක නෙවෙයි ඒ තරම් ජරා ජීර්ණ කරලා රට අම්මේ තාත්තේ මේ අහගන්න අපි එදා ඔබලා වෙනුවෙන් අද දවස රැකලා දුන්නා අද දවස ඔබලාට හදලා දුන්නා ඔබලාගේ ආදරණීය දූ දරුවන් වෙනුවෙන් හදලා දුන්නේ අපි කැප වුණා ඒ මොකද්ද අපේ ජීවිතේ ලේ දන් දීලා අත්පා ඇස් ඉස් මස්ලේ ඔක්කොම දන් දීලා මටත් ඔබලටත් එහෙම නැත්නම් මම මටත් යම්කිසි වාසනාවක් තියෙන්නේ නැති ඒ හින්දා වෙන්නේ නැති මං අද ඔබ ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ නැතිනම් ඒත් අම්මේ තාත්තේ අහගන්න අද රට ඉවරයි රට අවසානයි මහා ජරා ජීර්ණ වෙච්ච රට පොසොන් දවසේ අවුරුදු 15ක දැරියා 9 දෙනෙක් දූෂණය කරනවා මහා දව මහා රෑ අතුරු ගිරි එවනත හන්දියේ මේ එළවලු කියන්නේ නේන අම්මා තාත්තා පාසල් ළමුන් අක්කලා නංගිලා වෙලෙන්දෝ ඉන්න තැන ඇවිල්ලා අපි ඉංග්‍රීසි හින්දි චිත්‍රපටවල දකිනවා වගේ මහා දවල් ඇවිල්ලා වෙඩි තීලයට සමාජය වෙඩි තීලයට පාතාලය බෙලියක් තේ මහා හයිවේ එකෙන් එළියට යනකොට ලෑන්ඩ් රෝවර් වලින් ඇවිල්ලා ඉංග්‍රීසි ෆිල්ම්ස් වල වගේ ඇවිල්ලා අර අපි පුහුණුනේ අන්න ඒ වගේ වෙඩි තියන මරල යන සමාජය අසික්කිතයි අපි ඕකක් බලාපොරොත්තු වුණා හැදුවේ ওই විදියට හිතුවේ ওই විදියට හදලා දෙයි කියලාද නැහැ අද දැරියකගේ අනාගතේ ආරක්ෂාව අනාරක්ෂිතයි කාන්තාවන්ගේ ආරක්ෂාව අනාරක්ෂිතයි අද අම්මා හරි තාත්තා හරි තමන්ගේ දුව ගමනක් ගියොත් ගෙදර එනකන් කී සැරයක් කෝල් කරනවද කී සැරයක් කෝල් කරනවද බලනවද ගෙදර එනකන් ඇයි අපිට සමාජයක් ඒ විදිය නැහැ අපි හිතුවේ නැහැ මේ වරද්ද කරේ ඔබයි මමයි අපි සියලු දෙනාම එකතු වෙලා තමයි මේ කප්පම් කාර්යය එහෙම නැත්නම් මේ හොරු සුරාසල් අයිතිකාරයෝ අර උත්තරීතර කියන තැනට යව්වේ මේ පිට රටින් ඉන්දියාවෙන් එහෙම නැත්නම් කොහෙවත් රටකින් ආපු මිනිස්සු එකතු වෙලා නෙමෙයි මේ අපේ අත පාවිච්චි කරලා ගහපු කතරෙන් තමයි ওই මිනිස්සු ගියේ අද ඒ උත්තරීතර තැන තියෙන්නේ ඉන්නේ කවුද උත්තරීතර තැන නවාතැන්ගෙන තියෙන්නේ කවුද ඔය මං කියපු මහා අපරාධකාරයෝ පොරු දක්කඩියෝ ඔවුන් එතනට වෙලා මොනවද කරන්නේ තමන් පුද්ගලිකව එහෙම නැත්නම් කණ්ඩායම් හැටියට ගහගන්නවා බැනගන්නවා එක්කෝ තවත් හොඳට වැඩ කරන කෙනෙක්ට අවමාන කරනවා අපහාස කරනවා නමුත් ඒ උත්තරීතර තැන තිබිය යුත්තේ මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදීයි පුරවැසියයි ආරක්ෂා කරන්න නමුත් ඔවුන් ආරක්ෂා කරන්නේ ඒ නිසා තමයි මමත් මෙතනට පැමිණියේ මේ ඔබලා ඉස්සරහට ඇවිල්ලා මේ දේ අවබෝධ කරලා දීලා ඔවුන්ට ඔබලට
ඉතාමත් වටිනා රටක් හදන්න ඉස්සරහට එන්න තැනක් තියෙන්න ඕනේ. මම කිව්වේ යුද පිටිය, වෙඩි පිටිය, සර්ප පිටිය, ක්‍රීඩා පිටියයි අපිට තිබුණේ. දේශපාලන පිටියක් තිබුණාට දේශපාලන හොඳ බුද්ධිමතුන් ඉන්න, මිනිස්සුන් ඉන්න, දැක්මක් තියෙන මිනිස්සු ඉන්න තැනක් හොයාගන්න වුණා මට. ඒ එකම තැන මම සොයාගත්තේ කොහෙද? මේ ජාතික ජනබලවේගය. මේ ජාතික ජනබලවේගය මහා ව්‍යාපාරයක්, මහා සද්දන්ත ව්‍යාපාරයක්. අද හැම වෘත්තිකයන් හැම ශ්‍රේෂ්ඨයකම විද්වතුන් එකතු වෙනවා. හැම සිරස් අතට ගත්තොත් අපි ඉන්නවා අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික මහා හෝරස් තම්බුවක් විදියට, පොලිස් සමූහය තියෙනවා, ඉංජිනේරු, නීතිඥ ජනාධි වශයෙන් හැම ශ්‍රේෂ්ත්‍රයකම විද්වත්තු අද එකතු වෙලා ඉන්නේ මොකටද? මෙතන විතරක් නෙමෙයි, එතෙර පෞගේ රජයන් වල පෞගේ ඒ ආණ්ඩු කරපු ඒ මහා පාලකයෝ දශක ගණනක් කතා කරා විද්වතුන්ට රට හැරගිය එන්න රට හදන්න බුද්ධිමතුන්ට. නමුත් ආවේ නැහැ. අද විශ්වාසය ගොඩනැගිලා තියෙනවා කාගේද? මේ ජාතික ජනබලවේගයේ. ඒ ජාතික ජනබලවේගයේ වටා රොක් වෙන්නේ ඔබලා වගේම මහා විද්වතු. ඔවුන් දැක්කා අද රටට වෙලා තියෙන දේ. ඒ නිසා අම්මේ තාත්තේ මේ පාලකයෝ කරන්නේ බලය ලබා ගැනීමට අපිව රැවටීමයි. දශක ගණනක් තිස්සේ අපිව රැවට්ටුවා. අපිට උගන්වන අපේ මේ යුද ශාස්ත්‍රයේ අදියර පහක් සූදානම් වීම සැලැස්ම පළවෙනි එක, දෙවෙනි එක ඉදිරියට යාව, ඊළඟ එකට ප්‍රහාරය, ඊළඟ ස්ථානගත වීම, ඊට පස්සේ පැමිණීම. ඔන්න අදියර පහ. මේ පාලක හොයාගෙන තියෙනවා අදියර පහක්. මේ දැන් රට පාලනය කරමු සහ කරපු ඉස්සලම කරන්නේ මොකද්ද? රට වැට්ටීම. ඒක වැට්ටුවා අවුරුදු ගාණක් තිස්සේ. දෙවනුව, එව නැත්තම් දෙවන අදියර කරන්නේ මොකද්ද? රට වැටි ඇති බව හේතු ගැන්වීම. හිමීට දශක ගණනක් තිස්සේ අමාරුයි, බඩු බිල වැඩි වෙනවා, අමාරුයි, ණය ගත්තා යනාදි වශයෙන්. තුන්වැන්න රට වැටි ඇති බව ප්‍රකාශ කිරීම. අපේ පෞගී අවුරුද්දේ මම හිතා 2022 අප්‍රේල් මාසේ දුප්පත් බංකොලොත් බව ප්‍රකාශ කරා. ඉන්පසු මොවුන් කරේ මොකද්ද? ඒ රට ගොඩ ගැනීමට අවශ්‍ය බව දැනුම් දෙන්න චූටි අර යම් කිසි දෙයක් දෙනවා. ඒ මොකද්ද? ඔය දැන් දීලා තින්නේ දැන් බංකොලොත් භාවයෙන් ඇවිල්ලා දැන් හරි ඔන්න කියන. ඔන්න හතරවෙනි එක. පස්වෙනි එක තමයි දැන් මේ රට ඉදිරියට ගෙනියන්න හදන්න අපිට නැවත බලය ලබලා දෙන්න යනුවෙන් බොරු පුරසාරම් දෙඩවීම. ඒවට රැවටෙන්න එපා. අපි රැවටුනේ නැහැ. අපි සීලු දෙනාම රැවට්ටුවා. අපි රැවටෙන්නේ නැති જાතියක්. ඒ නිසා ඔබ සීලු දෙනාම ඉතාමත් සිහි බුද්ධිය මේ ටික අහගන්න. අපේ රටට අද වෙලා තියෙන දේ අපිට හොද කැපවීමක් තියෙනවා, හොද දැක්මක් තියෙනවා, විනයක් තියෙනවා, නායකත්ව හැඟීම, ගුණාංග හැම දෙයක්ම. අපි ඔබලගේ අනාගත ආරක්ෂාව තහවුරු කරනවා. ඔබගේ දරුවගේ, ඔබගේ පාසල් යන දියණියගේ දරුවගේ මේ මත්ද්‍රව්‍ය වලින්, එහෙම නැත්නම් පාතාලේ හැම දෙයකින්ම අපි ආරක්ෂා කරලා දෙනවා. ඔබලට උරුම හොඳ රටක්, නරක රටක් නෙවෙයි. මේ රට වටා මුහුද ශස්ත්‍රීය රට, මඤ්ඤොක්ක දණ්ඩක් දැම්මත් පැලවෙන රට. ඒ නිසා අපි සියලු දෙනාම වෙර දරලා අපි හොඳ රටක් හදමු. අපි පොරොන්දු වුණා, අපි කරා, ඒක කරලා පෙන්නුවා මේ රටට. ඒ නිසා අපි එකතු වෙලා සිටින්නේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවක් සාමූහිකයක් හැටියට මේ ජාතික ජනබලවේගය සමග ඉතාමත් හොඳ හෙට දවසක් ඔබ සීලු දෙනාටම හදලා දෙන්න. ඒ නිසා අපි දැක්කේ මිනිස්සුන් බුද්ධිමත්තු, විද්වත්තු, හොඳ හදවත් තියෙන මිනිස්සු ඉන්න එකම දේශපාලන මහා ව්‍යාපාරය තමයි මේ ජාතික ජනබලවේගය. අනිවාර්යෙන් මට විශ්වාසයි
මේ ජාතික ජනබලවේගය ගොඩනගන්නේ මහජන රජයක්, ඔබ සහ අප එකතු වෙලා හදන රජයක්, අපි ඔක්කොටම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් රජයක්. ඒ රජය හදනවා හදලා හෙට දවස සුඛිත මුදිත කරන්න ඔබේ දරුවගේ, කාන්තාවගේ ආරක්ෂාව, මේ තරුණ තරුණියන්ගේ හෙට දවසේ සුන්දර අනාගතයක් හදන්න අපි කැප වෙනවා. අනිවාර්යයි. ඒක ස්ථිරයි. ඒ තරම් විශ්වාසයෙන් අපි වැඩ කටයුතු කරගෙන ආවා දැන් අවුරුදු 2කමාරක් තිස්සේ. ඒක තමයි අද මේ ප්‍රතිඵල. මහා නුවරට මේ මහා ජන ගඟ ගලලා මේක ලෝකෙටම යනවා, හැම තැනටම යනවා. ඒ නිසා විශ්වාසය. ඒ නිසා අද රටපත් වෙලා තියෙන තත්ත්වෙ අපි විතරක් නෙමෙයි මේ දකින්නේ මේ ටීවී එකේ, මේවා ලෝකෙටම යනවා හැම තැනටම. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ දවුන්නාසලා සියලු දෙනාම පැමිණීම. මටත් වාසනාවක් කොට සලකනවා මෙතනට පැමිණිලා ඔබ ඉස්සරහා මගේ අදහස් ප්‍රකාශ කරන්න. මම සියලු දෙනාටම සුභපතනවා. ඔබලා ඔබලාගේ ගෙදර නෑදෑයෝ අසල්වැසියෝ ගම් පිටින් ගිහිල්ලා ඉදිරි එන ජනාධිපතිවරණයේදී අපේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරන්න ඔබ සීලු දෙනාම ඒ රාශි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. මගේ වචන ඉදිරියේ ගෞරවනීය අපේ මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම අපේ මෞලවිතුමන්ලා, Hindu පූජකතුමන්ලා, ඒ වගේම කතෝලික පූජකතුමන්ලා ඇතුළු ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා නායකත්වය ලබා දෙන අපේ ලාල්කාන්ත සහෝදරයාගෙන්ද, ඒ වගේම කළුතර දිස්ත්‍රික් ජයග්‍රහණය වෙනුවෙන් උරදෙන අපේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන්ද, එවගේම වේදිකාවේ සිටින ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන සහ අනිකුත් සම්භාවනීය අමුත්තන් සහ මහනුවර අපි සූදානම් කියන පණිවිඩය රැගෙන ආපු ආදරණීය මහනුවර ජනතාවට අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ආයිබෝවන් වළක්කම්. මම දැක්කා මහනුවර මන්ත්‍රීවරයෙක් කියලා තිබුණා, එයත් අද මේ රැස්වීම බලන්න එනවා. එයා කියලා තිබුණා එයා ජීවතුන් අතර ඉන්නකම් අනුර කුමාර දිසානායකට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙනම් මං හිතන්නේ